ලොවම මුහුණ දී සිටින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ එම රෝගී විවිධ ප්‍රභේදයන් හා වෛරසයේ නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර ස්වාබැලීමක් ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ රැසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජෛව විද්‍යාතනයේ විසින් සිදු කරනු ලබනවා. එය රටම ඇගයීමට ලක් කළ යුතු දැවැන්ත සේවාවක්. සිය බාහිර දූර කාර්යයන් අතරතුර ආචාර්ය චන්දිම ජීවන්තර මහතා හා මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ජාත්‍යන්තරයෙන් වටිනා අවස්ථාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජය විද්‍යා ආයතනය වෙන අප විසින් මමත් මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියත් පසුගිය දෙසැම්බර් මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් විශේෂ ග්‍රාන්ට් කෝල් එකක් කළා තිබ්බා. COVID-19 රෝග විනිශ්චයට අවශ්‍ය කරන විශේෂ පර්යේෂණයක් සඳහා රැපිඩ් ඇන්ටිජන් භාවිතය සඳහා අපි ඇප්ලිකේෂන් එක දෙසැම්බර් මාසේ සබ්මිට් කරා. තරංගකාරී ක්‍රමයකට තමයි ඒක සුවගතී කි තරංගකාරී ක්‍රමයේ අර්ථය ලෝකයේ තියෙන රටවල් පහකට විතරයි ඒකෙන් අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන්නේ. අපිට මේ වෙන විට දැනුවත් කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ඒ ග්‍රාන්ට් එක ලැබිච්ච රටවල් පහෙන් එකක් අප ආයතනය කියන්නේ අපේ ආසත්කතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජය විද්‍යා ආයතනය මගින් ජයග්‍රහණය කරලා තියෙනවා. විශේෂයෙන් මේක මගේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියත් අපි දාපු ප්‍රොපෝසල් එක ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කන්ට්‍රි ඔෆිස් එකේ හරහා සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ડોક્ટર අසීල ගුණරත්නත් මේ අපේ කොලැබරේටර් කෙනෙක් විදිහට ඉන්නවා. ඉතින් මේ ඒ තාමතරව කොළඹ නගර සභාවත් අපේ කොලැබරේටර් කෙනෙක් විදිහට ඉන්නවා. මේ අපි කට්ටියම එකතු වෙලා දාපු මේ ප්‍රොපෝසල් එක ඒක අනුමතයලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ යටතේ විශ්වවිද්‍යාලයට ඩොලර් ලක්ෂ 2ක ප්‍රමාණයක් මේ අවශ්‍ය කරන රිසර්ච් ග්‍රාන්ට් එකක් විදිහට ලැබෙන. ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් කිට්ස් ලක්ෂ 2ක ප්‍රමාණයක් ලැබෙන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දැන් මේ ලංකාවේ මේ විශේෂ මේ වගේ අවස්ථාවලදී රෝග විනිශ්චය පහසු කර ගැනීමට සහ රෝගීන් වැඩි ප්‍රමාණයක් ඉක්මනින් හඳුනා ගැනීමට විශේෂයෙන්ම PCR ධාරිතාවයේ සීමා සහිත භාගයක් තියෙන නිසා උදව්වක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට ලැබෙන ලක්ෂ 2කින් ඇත්තටම අපේ රිසර්ච් එක විදිහට අවශ්‍ය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා අපේ මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකට ලබා දෙන්න. මොකද ඒක ඉදිරියේදී විශේෂයෙන්ම රෝහල් පද්ධති තුළ රැපිඩ් ඇන්ටිජන් කිට්ස් විශේෂයෙන්ම වැදගත් වෙනවා රෝග විනිශ්චය කිරීමට රෝගීන් හඳුනා ගැනීමට උදා ගන්න. මේ දැන් අපිට ලැබෙන රැපිඩ් ඇන්ටිජන් කිට්ස් සියල්ලම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අපගේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත ලෝක පුරා ඉතා බහුලව පාවිච්චි කරන හොඳ වර්ගයේ රැපිඩ් ඇන්ටිජන් කිට්ස් සමග ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙන විට අපට ලැබෙන මේ කිට්ස් සෑහෙන ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයක් විදිහට දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.